වසිතුන ජනිමස විසි වන අගහරුවාදා. Worldව වසාserර්ටන්සි ප්‍රවට් ලමට අපගේ YouTubeු නාලිකාව හරහා ලෝකේ වෙනස්වමින් පවතින සංක්‍රමික නීති පිළිබඳව ඔබව සිංහල මාදයෙන් දැනුවත් කරනු ලබනවා. සෑම සතියකමත් අගහරුවාදා දෙනයේද ඔබට අපහා සම්බන්ධවී මේ පිළිමඳව යාවත්කාලින විය හැකිය. දෙදස් විසි තුන අප්‍රේල් මාසයට පෙර සංක්‍රමණ නීති යටතේ ඔබ ටෙම්පර වසා සඳහා, එක්සත් රාජධානයේ අවුරදු දහයක් කතකර ඇත්නම් එක්සත් රාජධානයේ ඇතැම් නී ති්‍යනුකූල පදිංචියක් සඳහා ඔබ සුදුසුකම් ලැබනවා. නමුත් දෙදස් විසිතුන අප්‍රේල් මසත් දහවනදිනෙන් පසුව මෙම නීතිය වෙනස් වී ඇති අතර ටෙම්පර වීසා පතක් ඇයටතේ කතකරන කාලය මෙම දීර්ග පදිංචි කාලසීමාවට අයත් වන්නේ නැත. එක්සත් රාජධානයේ සහකරුවයකු මගින්, වීසා පතක් ැටතේ එක් සතු රාජධානයට පැමිණි ID infinite leave to remain. IR සඳහා අයතුම් කළ හැකිය. ඔබට IR@ත් IR ලබා ගැනීමෙන් මාස දොළහක් සම්පූර්ණ වූපසුව ඔබට Britishසිshipප සඳහා අයතුම් කළ හැකිය. ස්පවස් වීසා හිමිකරුවෙ ලෙස, වසර පහකට පසුව ILR ලබා ගැනීමට බොහෝ කරුණු අදාල වේ. ඔබට එක්සත් රාජධානයේ අවුරුදු පහක් ජීවත්වීමෙන් පසුව ILල්R සඳහා අයදුම් කළ හැකිය. නමුත් ඔබට එම කාලවකවානුවට පෙරහෝ පසුව අයදම් කළ නො හැකිය. ඔබට ස්පෞස් වීසා හෝල්ඩර් කෙනෙකු වශයෙන් ILල්R සඳහා අයතුම් කළ හැක්කේ අවුරදු පහේ සීමාවට දින විසි අටක් ඇතුළත පමණි. වසර දහයක දීර්ග පදිංචි මාර්ගය මගින්ද මෙට අයදුම් කිරීමට අවස්ථාවක් ඔබට හිමිමේ. ඔබ ස්පවස් කෙනෙකු වශයෙන් පාට්න වීසා පතක් ැයටතේ Iල්R සඳහා අයදුම් කරන්නේ නම් ඔබ එක්සත් රාජධානයේ පදිංචි කාලය අතරතුර රටින් පිට ජීවත්වන කාලය අවම වියයුතුය. ස්පෞස් වීසා හෝල්ඩර් කෙනෙකුට අල්R සඳහා අයතුම් කිරීමේදී අදාළ වන සුදුසුකම් වන්නේ. තු රජධානයේ පැමිලි වසා පතක් ඩතේ ස්පෞස් හෝ පාර්ට්න කෙනෙකු වශයෙන් ජීවත්වීම. ඔබේ සහකරුවා එක්සතු රාජධානයේ ඉස්තිරපුර වැසියකු වීම හෝ ඔහුට හෝ ඇයට අයිල්Rර් තිබීම ඔබේ දැනට පවතින වීසා පත ඔබේ පාර්ට්න සමඟ සම්බතතාවයක් ඇතිව අයදුම් කරන ලද වීසාපතක්වීම අවුරුදු පහක් පුරාවට එක්සත්තු රාජධානයේ ස්පෞවස් වීසා පතක් ඩතේ, ජීවත් වූ බවට ඔප්පු කිරීම. ඔබ හා ඔබේ පාට්නා යන දෙදනාම අවම වශයෙන් අවුරුද්ධකට පවුන්් දටස් හයිසීයක් වැනි මුදලක් ඉපීම. ඔබේ පළමු දරුවා වෙනුවෙන් පවුන්් තුන්දස් අටසීයක් හා දෙවැනි දරුවා වෙනුවෙන් පවුන් දෙදස් හාර්සීයක් වැනි මුදල් ප්‍රමාණයක් ඉපීම යනාදියයි. එක්සත් රාජධානයේ සීසනල් වර්ක් වසා යටතේ. ඔබට කුසලතා රහිත ස්පොන්සශි විසා සඳහා අයතුම් කළ හැකිය. උද්බිත විද්‍යාව කුකුළුපාලනය එළවළු හා මල් පළතුරු වගාව ආශ්‍රිත වැඩකිරීම් සඳහා ඔබට අයිතුම් කළ හැකිය. මෙය මෑන් පව ෂෝටේජ් ලිස්ට් යටතේ ක්‍රියාත්මක වේ. මෙහිදී ඔබට සාමාන්‍ය වශයෙන් පවන්් තිස් දෙදාස් පන්සීයක් පමණ ඉපයිිය හැකි අතර පෑකට පවන්් දොළහක් පමණ ඉපීමේ හැකියාවක් ඇත. මෙම වීසා මාසහයක් දක්වා වලංගුවේ. මෙහිදී අයිදුම්කරුට වයස අවුරුදු තහටට වඩා වැඩි විය යුතු අතර වයස්සීමාවක් නොමැත. Iල්DA සුදුසුකම අදාළ නොවේ. එක්සත් රාජධානය සඳහා ෂෝට් කපේශන් ලිස්ට් දෙදස් විසිතුන යාවත්කාලීන කිරීමක් මැයි මස පස් වන දින සිදුකර ඇත. කැනඩාවේ නවතාවකාලික රැකයාා ප්‍රතිපත්තියක්, ස් විසිතුන අප්‍රේල් මස හයවන දින සිට බලාාත්මක වන අතර එය දෙදස් විසිතුන දෙසැම්බර් මස තිස් එක්වන දිනෙන් අවසන් වේ. මෙම පොදු ප්‍රතිපත්තිී යටතේ දෙදස් විසියක සැත්තැම්බර් විස්ස සිටදදස් විසිතුන දෙෙසැම්බර් මස තිස් එක අතර බලපත්‍ර කල් ඉකුත් වූ හෝ කල් ඉකුත්වන පෝස්ට ගජateට work පර්මිට් දරන්නන්ට ඔවුන් ගෙන්න්නේ ති්‍යනකූල තත්ත්වය පවත්වා ගැනීමට ඩාවේ ඕපන් workර්ක් පමිට් පතක් ලබා ගැනීමේ හැකියාවක් පවතී. දදස් විසිතුන ජුලි මස දහවනදා සිට නවසීලන්තයට ඇතුල්වන සියලුම සංචාරකයින්ට නව ඔන්ලයින් ඩිකරේෂන් ෆෝම් පතක් හඳුන්වා දීමට නවසීලන්තයේ තීරණය කර තිබෙනවා. මෙම වෙනස ක්‍රයිස්්චර්් සහ වෙලිින්ටන් ගුවන් තොටුපොළවලට පැමිණෙන අයට ක්‍රියාත්මක වන අතර පසුව ජුලි මස මැද සිට අගතක්වා එය... Winස්ටන් ගුවන් තොටපොලට ඇතුළුවන පුදගලයන්ට ලබාගත හැකිවනු ඇත. නවසීලන්තේ ඕක්ලන් හි විශාලතම ගුවන් තොටපොලට පැමිණීමට අගෝස්තු දක්වා ඩිජිටර් ප්‍රකාශණයට ප්‍රවේශයනො ලැබේ. නවසීලන්තේ පසර දෙකක වැඩ සම්පූර්ණ කර තිබෙන ප්‍රවාහන අංශේ ඇතැම්රිය දුරන්ට ඉස්තිරපදිංචියය සඳහා දුම් කිරීමේ මාර්ගය මේ වනවිට ලබාදී තිබෙනවා දෙදස් විසිතුන අප්‍රේල් මස විසිහාය වනදින සිට සුදුසුකම්ලත් සේවාජෝජකයන්ට පැකට ඩොලර් විසි අට බැගින් ගෙවීමට රියදුරන් බදවා ගත හැකිය මෙහිදී බස්රතරියදුරන් ට්‍රක්්‍රතරියදුරන් ගුවන්්‍යයානා ඉන්දන පිරවුම්කරුවන් ගෘහබන්්ඩ ඉවත් කිරීමේකරුවන් ටැන්කිරියදුරන් ඇදගෙනන ට්‍රක්්‍රතරියදුරන් දෙක්හැන් නැව්මමාස්ටර් යන වෘර්තීන්මල නියලෙන සුදුසුකම්ලත් රියදුරන්ට දෙදාස් සිතුන සැත්තැම්බර් මස විසි දමවන දින සිට පදිංචියට් සඳහා අයතුම් කළ හැකිය. මෙහිදී අයදුම්කරුවන් අවසීලන්තේ වසර දෙකක වැඩ සම්පූර්ණ කරති බේදු අතර ට්‍රක් ප්‍රතරියදුරන් මූලික වශයෙන් හතර සහ පහ බරපන්තියේ බලපත්‍ර අවශ්‍ය වන වාහන පදවන්නන් නම් පදිංචිය සඳහා සුදුසුකම් ලබයි. සංක්‍රම ීති පිළිබඳ යාවත් කාලින කිරීමම් එසනින් දැනගැනීමට අපගේ youtube නාලිකාව සමඟ රැඳී සිටීමෙන් ඔබට අවස්ථාවහම වෙනවා ඔබ අපහා රැදී සිටයාට